තමන්ට ජනාධිපති වෙනවනම් විතරක් පුරවැසිකම අයින් කරගන්න තරම් මේ රටට ආදරයක් නැති මිනිස්සුන්ට දේශප්‍රේමී වෙන්න පුළුවන්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලනොලත් නායකයා වන බැසිල් රාජපක්ෂ මහත්තයා තාම ඇමරිකන් කාරේ. සරල දේශපාලන භාෂාවෙන් කිව්වොත් යැංකියේ. මේ අයට පුළුවන්ද තවදුරටත් මේ රටේ දේශප්‍රේමී කතාවක්? ඔය ඒදිකාවල ඇවිල්ලා රූපවාහිනී නාලිකාවල මයික්‍රොෆෝන් ඉදිරියේ දේශප්‍රේමී කියලා කතා කරන හුඟක් කෙනෙක්ගේ අයගේ පෞල් ජීවත් වෙන්නේ විදේශවල, දේපොළ තියෙන්නේ විදේශවල. පුරවැසිභාවය නිවැරදිව අරන් තියනවාද? ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයාට බලයක් තිබුණද කියන එක තමයි ඒ උසාවිය ආවේ. ඉදිරි කාලෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් මතේ විමසයි නඩු කියයි. මොකද අපේ ජනාධිපති වරණ පනතට අනුව මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ කාර්යාලයට ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නැහැ. මොකද ජනාධිපති වරණ පනතේ එහෙම දෙයක් නැහැ. කාට හරි හැඳුනුම් පතක් තියෙනවා නම් ගිහිල්ලා මේ රටේ ජනාධිපති වරණය ඉදිරිපත් වෙන්න පුළුවන්. එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයෙන් හෝ එහි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ තමා තවදුරටත් පුරවැසියෙක් නෙවෙයි කියලා මේ ගැසට් එක එනකන් ඉන්නේ නැතුව ඒක පෙන්වන්න ඕනි. දෙවනුව සොදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමතිවරයාගෙන් ලබාගත් ඒ ලිපිය පෙන්වන්න ඕනේ තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා. ඒ වගේම සදාචාර ප්‍රශ්නය තමයි අනුන්ට CIA කාරයෝ ඇමරිකන් කාරයෝ කියලා ගගහ අමරුන්ට ඇමරිකන් උගුල් ගැන රටේ ජනතාව බියවත් දන්න දේශප්‍රේමී කතා කියන නම් ඒ කඳ උරේ අයට කිසිම අයිතියක් නැහැ.